අවමන්දාවත් කරන අන්තිම ගණනේ මේක තියාගන්න එපා. මේ රූපය අඳින්න ඕන. ඔයාගේ ආන්සර් ෂීට් එකේ මේ වම් පැත්තේ පිටුවේ හොඳ අලුත් පිටු දෙකක් ගන්න ඕන. කලබලේ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. 15 කරන අමාරු. මම කාටක් කියන 15 කරන්න කියලා 20ක් යනවා. දැන් තමයි ගේම තියෙන්නේ ආතති තෙරපුම් ලකුණු කිරීම. පටන් ගන්න මෙතනින් දීවල් ටැංගිල්ල තියලා වමට කරනවා. වමට රූපේ දැක්වෙන රාමු සැකිල්ල ඒවායේ අන්තවලදී සුමට ලෙස සන්ධි කළ සමාන දිගින් යුත් මෙන්න මේ දඬු පහකින් සමන්විත පහක් තියෙනවා. දිග සමානය කිව්වම ඉතින් කෝණ අංශක 60 ගානනේ. ඉතින් ඒක කතා කරන්න දෙයක් නැහැ. W බාරයක් D වලදී යොදනවලු. එතකොට මතක තියන්න මේ D කියන්නේ සංකීර්ණ සන්ධියක්. D සංකීර්ණ සන්ධියක්. එතකොට D වගේ සංකීර්ණ සන්ධි ගලවන්න උත්සාහ කරන්න එපා. D සංකීර්ණ සන්ධියක්. හරි. ඊට පස්සේ A ලක්ෂයේදී අචල සුමට අචල ලක්ෂයේ සුමට ලෙස සන්ධි කර සිරස් තලයක B සිරස්ව සමතුලිත තබා ඇත්තේ එයට C හිදී CD දණ්ඩට ලම්බකව රූපේ දක්වා තියෙන විදිහට. හරිද? ලම්බකව යදු P බලයක් මගින්. නැත්නම් මම බලයට වැටෙනවනේ. හරි. මුලින්ම අහනවා අපි P යගේ කීයද කියලා. ඉතින් අපිට ඔබ හොයන්න පුළුවන් මේ A වටා ගූර්ණ අරගෙන අසව කරමු නිසා ෂුවර් එකට ඒවල කටා ගන්න ඕන. ඉතින් මේ අංශක 60යි මේවා. ඒකට මේ අපිට කෝණ පොඩ්ඩක් එහනා කරලා ගියමක් ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අට P හොයා ගන්න එක ලොකු අවුලක් නෙවෙයි. ඊළඟට බෝ අංකණය භාවිතයෙන් CD CBD සංධි සඳහා ප්‍රත්‍යබල සටහනක් අඳින්න. එනයින් දඬු වල ප්‍රත්‍යබල ආතතිතරපු ආරම්භය දාලා අවසානයේ ඒවා හොයන්න. දැන් මේ CBD 3 දෙනාට විතරයි කියන්නේ CBD 3 ගන්නකොට මුළු වටේම කව වෙනවා. කොහොමද ඒව හොයන්න නැහැ. හැබැයි ඒ අපිට එනවා. මේ වැඩේ කරනකොට ඒ ඔටෝ එනවා. හරි. වැඩේ බහිමු එනවා. මේ P හොයලා මේ වැඩේ කරන් තියෙනවා. මේක ඇත්තටම ලේසි. අමාරු ගණන් නෙවෙයි. මතකද දැන් ඊට වඩා අමාරු ගණන් අපි ක්ලාස් එකේදී පේපර් ක්ලාස් එකේ ඊට වඩා දරුණුම විදිහේ දරුණුම ගණේ ප්‍රශ්න කරා. හරි. එහෙනම් බහිමු ගානට ඒවල නිකන් බලයක් දාගන්න මේ විදිහට. මොකක් හරි බලයක් තියෙනවා. මොකක් හරි බලයක වැඩන්නේ අපිට. හරි. අර මම කිව්වේ මේ සංකීර්ණ සන්ධිය කතන්දරය. සංකීර්ණ සන්ධිය සිද්ධ ඒක ඇත්තම වැදගත් වෙන්නේ අපිට මේ බරදඬු වලදී. හරිද? බරදඬු වල තමයි ඒක වටින්නේ. මොකද අපි සංකීර්ණ සන්ධියක් කවදාවත් ගලවන්නේ නැහැ. දැන් මේ ගාන බැලුවොත් මේක සංකීර්ණ සන්ධියක්. මේක ගලවන්න බෑ. මෙතන සංකීර්ණ සන්ධිය. මොකද සන්ධියට බාහිරින් බලයක් යොදලා. ඒක ගලවන්නත් බැහැ. මෙතනත් අපි ගන්න සංකීර්ණ සන්ධියක් විදිහට. මොකද දඬු තුනක් එකට එකතු වෙලා. මේක බර දඬු පාඩමට දුන්නා නම් කොහෙත් මට මේක හදාගන්න බෑ. ඇයි ගලවන්න සන්ධියක් නැහැ. හරි. ඒක පොඩ්ඩක් දැනගන්න. සාමාන්‍ය අපිට බර දඬු ගන්න දෙද්දි කොහේ හරි ලූස් පොයින්ට් එකක් දෙනවා ගලවන්න පුළුවන් විදිහ. එමෙ ගන්න හරි. ආ වැඩේට බහිමු. පද්ධතියේ සමතුලිතතාවයට ඒ වටාන ගූර්ණ ගන්න තියෙන. හැදෙන්න විතර ටොපික් එක ලියලා වැඩේට බහිමු. පද්ධතියේ සමතුලිතතාවට අපි ඒ වටා ගමු මේ පැතර ගමුනේ. ඊ වතාවක් දැන් පීඩ තියෙන ලම්බ උදළු හොයාගෙන නැත්නම් කියමුති. ඒක බලමු මෙහෙමනේ. මේ ආංශක 60යි. හරි. අපි මෙහෙම කරමු. P ඔහොම හොයනට වඩා ලේසි P විභේදනය කරගමු. මේ විභේදනය කරමුකෝ P. හරිද? මෙතන කෝණේ අංශක 30යි නේද? මුළු කෝණය 60යි. ඉතින් මෙයා 30යිනේ. මෙතන 30යි නම් මෙතන 60යි. මෙතන 30යි. හරිද? එහෙනම් P cos 30 P මේ බලේ P cos 30 මේ බලේ P sin 30. P sin 30. P sin 30 එන්නේ නැහැ. P sin 30 හරියටම A හරහා යන්නේ. ප්‍රයය එන්නේ නැහැ. P cos 30 විතරයි. හරිද? එහෙනම් P cos 30 වතාවක් P cos 30 වතාවක් ලම්බක දුර නෙවෙන්නේ. දැන් ලම්බ දුර ගන්න පුළුවන්. අපි හිතමු AB දණ්ඩේ දිග 2a කියලා. හරි. તો 2a cos 30. මොකද කෝණය 30නේ. 2a cos 30 2a cos 30. ඔක්කොම 4a cos 30. හරි? 4a cos 30.
සමාන වෙනවා බර W නේ. W වතාවක් එයාටත් ඉතින් ලම්භක දුර මේකම තමයි 2a cos 30 2a cos 30 බලන්න cos a cos 30ට a cos 30 කැපෙනවා දෙකට හතර කැපෙනවා මේ පැත්ත තුන p සමානයි cos 30 කියන්නේ මූල තුන බෙදීම දෙකයි නේ a දෙකට මෙතන ඉතුරු වෙච්ච දෙක කැපෙනවා අවසානයේ තුන මූල තුන විතරයි එහෙනම් w බෙදීම මූල තුනයි හරිද w බෙදීම මූල තුනයි පොඩි දෙයක් මේ වැඩි ලකුණු 10යි 5යි 5යි හරි ලකුණු 10 පොඩි ගැලක් තියෙනවා දැන් ලකුණු 10ක කුංචි ගැලලකින් වැඩේ ආරම්භ වෙනවා මේ දින එකම දේ කෝණ ටික පොඩ්ඩක් එහා මෙහා කරන්නේ විතරයි. නිකම්ම උත්තරේ ගන්න පුළුවන්. හරි මම හිතනවා මේක හැමෝම කරන්න ඇති කියලා. වැරදුනත් ඔයාලට වරදින්න බොවං කනේ. මේක ඇත්තනම් වරදින්න බෑ. කිසිම ඉඩක් නෑ වරදින්න. මම නම් මේක මකන්න. හරි. අපි දැන් ප්‍රදේශ ටික ලකුණු කරමු. හරි. ප්‍රදේශ ටික ලකුණු කරවුතින්. හරි. මෙතනදී අපි කොනකින් පටන් ගමුකෝ. දැන් මේ ප්‍රදේශය මම A කියලා ගන්නවා. ए गन्न बैन बी 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 मे प्रदेश बी के गम मे प्रदेश सी मे मेदन अत्र प्रदेश मे प्रदेश अभी डी के गम डी मे डी के प्रदेश अभी आई सी मामा लोकन कर गम मे डी के प्रदेश मेरे में मुलू प्रदेश वटेट में मैं प्रदेश लोक इलांगट आप एतुरट बाहिन बोलवा ए बी सी डी ई ප්‍රදේශ ටික කයි 2යි 3යි 4යි 5 ප්‍රදේශ පහක් තියෙනවා. ඒ පහ ලකුණු කරගන්න තියෙනවා. හරි. අර CDB මේ සන්ධි වල සමතුලිතතාවය කියලා කිව්වට ඇත්තටම අපිට ඒ කියන්නේ ලකුවට වරි වෙන දෙයක් නැහැ. මේ අපි බලන් තියෙන්නේ මූලිකම C සන්ධියේ සියලු ප්‍රදේශ ලකුණු උනාද කියන දේ. හරි. එයා වටේට ඉන්න සියලුම ප්‍රදේශවලට නමක් වැටෙනවා. B වටේට ප්‍රදේශ 1යි 2යි 3යි තියෙනවා. තුනටම නමක් වැටලා තියෙනවා. අවුලක් නැහැ. डी वटेट एक तुन हतर आगती है प्रदेश हतर टम नम हतर लगे बल क्रिया हितने हितुत या वटेट तीन प्रदेश तुन इबेम नम तुन इबे सिद्धवेच बलैंकर गाट भयम मुलिम पेट तीन दंड बलवली वडा लेसीम के पटांगा मितनी දීවල් ටැංගිල්ල තියලා වමට කරකවන වමට වාමං කරත්තා වමට කරකවන බීවල ඉඳන් සීවරට බීවල ඉඳන් සීවරට යන්නේ බී ටු සී එහෙනම් ප්‍රත්‍යය බල සටහනේ සමහර මේක මදි වෙන්න පුළුවන් මම රූපේ මැදට කරලා ගන්න බීවල ඉඳන් සීවරට ඩබ්ලිව් වත් මේක රූපාන්තරිනකොට තව දෙයක් මේ ගාන කරද්දි මේ ගැටලුව සඳහා මේ ගාන කරද්දි වට අලුත් මම පිටුවක් තෝරගන්න වෙනවා. ඒක තෝරගන්නකොට මම මෙහෙමයි කරන්න ඕන. පොතේ තියෙන්නේ මෙහෙමනේ. මේ විදිහටනේ. පොතේ මේ රූපය අඳින එක මෙතන කරන්න. මේ රූපය අඳින්න ඕන. ඔයාගේ answer sheet එකේ මේ වම් පැත්තේ පිටුව. හොඳ අලුත් පිටු දෙකක් ගන්න ඕන. මේ වම් පැත්තේ පිටුව. ඒක ඇඳලා මේ ප්‍රත්‍යබල සටහන අඳින්න ගන්න මේ පිටුව මැද. පිටුව පිරෙනවා ලොකුවට ගන්න. හරිද? එතන මේ මුලින්ම ගහන ඉතින් මැදට වෙන්න ගහන්න. අපි දන්නා එක දකුණු පැත්තට බර වේද වමට බර වේද උඩට ඇයිද කියන දන්න මොකුත් නැහැ. ඒක ෂුවර් නැති නිසා මැදට වෙන්න ගහන්න. ඊට පස්සේ ප්‍රත්‍යාවසන නැද ගන්න. ඇඳගත්තට පස්සේ වගුව තියෙනවනේ. අන්න ඒ වගුව එක්ක මෙතන යකින් නැත්නම් මේ පැත්තේ. රූපය ඇඳලා පස්සේ මෙතන ඉඳ තියෙනවනේ. මේ පැත්තේ ගන්න මේ රූපය ඇඳලා එයාගේ මෙන්න මේ යට ටිකේ. දැන් මේ මුළු පිටුවම ඉවර කරන්න එපා. අර P වගේ හොයන්න තියෙන පොඩි කැලලක් තියෙනවනේ. මේ කැලල මේ ටිකේ ෂේප් එක කරන්න. හරිද? එතන යට ඉඳ තිබ්බොත් වගුව ගහන්න පුළුවන්. මේ පේලි 6ක් අපිට ඕන. දඬු පහක් තියෙනවනේ. දඬු පහයි ටොපික් එකත් එක්ක මේ පේලි 6ක් ඕන. හරිද? පේලි 6ක් ඉඳ ඉතුරුලා තියෙනවා යටින් කරන්න නැත්තම් මේ පැත්තේ වගුව ගහලා දින්. වගුව ගහලා වැඩේ කරන්න. කොමර ඔය පිටු දෙකෙන් වැඩේ ඉවර කරන්න ඕන. පැහැදිලිද වැඩේ? පැහැදිලි කරන්න ඕන විදිහ. හරි. ඒක හොඳට ඔළුවට ගන්න. එක්සෑම් එකෙදිත් මේ විදිහට වෙන්න ඕන. ප්‍රශ්න අංකේ දාලා අලුතම පිටුවක් තෝරන කිසි කේස් එකක් නැහැ. හරි. වෙන BC හරි. ඊළඟට අපි මෙන්න මේ බලයට යන්න. මේක වාමාවර්ත කර කැවුවොත් සීවල ඉඳන් ඩීට සීවල ඉඳන් ඩීට දිශාව උඩට දැන් මට තේරෙන විදිහට මෙයා පොඩ්ඩක් මෙහෙට ගන්න වෙනවා හරි මගේ බෝඩ් එකේ තමයි මම ඒක එහෙම කරන්නේ B මෙතන C මෙතන සීවල ඉඳන් අපිට බලන්න මේ සිරසත් එක්ක හදන කෝණේ 30යි සිරසල 30ක් සිරසල 30ක් ආනතව 30ක් ආනතව
චුට්ටක් බලන්න මේක W බෙදීම මූල තුනයි. මේක ටිකක් විශේෂයි. W බෙදීම මූල තුන. ඒක W ට වඩා අඩුයිනේ. එතන W තරම් දුරට අරන් යන්න එපා. යම් කිසි ප්‍රමාණය නවත්තන්න. W බෙදීම මූල තුන. මේක අපි විභේදනය කරොත් මෙයා කර්ණයේ විදිහට හිතලා අපි විභේදනය කරොත් W cos 30. cos 30 කියන්නේ මූල තුන බෙදීම දෙකයි. මූල තුන බෙදීම දෙකයි කියන්නේ මදිනේ. ඊට වඩා අඩුයි. හරිද? පැහැදිලිද දෙක? මේක අපිට දිගටම අඳින්න අමාරුයි. මේක පොඩි අවුලක් තියෙනවා අපිට අර හරියටම ගෙස් කරන්න අමාරුයි මෙයා කොහෙද හරියටම ඉන්නේ කියන දේ. හරි අංශක 30ක් හැබැයි අනතයි. හරි ෂේප් එක වගේ තැනකින් තියමු. හැබැයි අපි දන්න දුර W බෙදීම මූල 3යි කියන දේ. හරි මේ මතන ෂේප් එක තියමු. අනේ ඊළඟට මේ ටික හරි. 1 2 3 ඕකේ. දැන් D පොඩ මෙහෙම තියමු. මතක තියාන ඕනනම් එයා චුට්ටක් අඩු වැඩි කරගන්න පුළුවන්. පොඩ්ඩක් එහෙම කරගන්න පුළුවන්. මේ තුන හරිනම් ඊළඟට මට තියෙන පැති දෙකයි තව දෙන්න. මේ දෙන්න විතරයි. හරිද? දැන් එතනින් මුලින්ම තෝරගන්නේ F. ඒකේ හේතුව මේකයි. දැන් E ගත්තොත් E ගේ වටේ ඉන්න දෙන්නෙක් දැනන් ඉන්න ඕනේ. හරිද? අවුල නැහැ ඊත් දන්නෝනේ. වටේ දෙන්නෙක් දන්නා. හැමයි ඊට වඩා F ගන්න එක හොඳයි කියන්නේ. F වඩා හොඳයි. F ගේ වටේ ඉන්න දෙන්නෙක්ම දන්න. අපි F වලට ගියොත් CF. CF 30ට 30ක් ආනතයි. සිරසට 60ක් ආනතයි CF. හරිද? C තියෙන මෙහෙනේ. CF 60ක් ආනතයි. 60ක් කිව්වම මෙහෙම තියෙනවා. සිරසට 60යිනේ. මෙතන 30යි. එන ලම්බකව. ලම්බකව හරිද? DC රේඛාවට ලම්බකව තමයි මේ F අකුරු තියෙන්නේ. පැහැදිලිද? මේ හැඩේ එක ගන්නෙ ලම්බකව තියෙන. එක්ක උඩින් එක්ක පළ. අපි දන්නේ කොහෙන් තියෙන කියලා. ලම්බකව. ඊළඟට DF. DF මේ පැත්තට අර වගේම 30ට 30ක් නැත්නම් 30ට 60ක් ආනතව. හරිද? එතකොට පොඩ්ඩක් මෙහෙම හිටගලන් ඉමු. හරි. ඔන්න වගේ රේඛාව තමයි F ඉන්නේ. හරිද? ලම්බකව. අංශක 60යි මෙතන අංශක 30යි. හරි. දැන් DF DF කියන කෙනා 30ට 30ක් ආනතව. DF හරිද? D මෙතන ඉන්නේ 30ට 30ක් ආනතව. 30ක් ආනත. 30 රේඛාව නෙමේ 30ක් ආනත. තුට්ටක් වෙන බුලට ගමයාව. 30ක් ආනතව. මෙන්න මේ වගේ. ඔන්න ඔය වගේ තැන තමයි මෙයා ඉන්නේ. 30ක් ආනතව හරිද? ඊටසල 30ක් ආනතව. F ඉන්නේ මේ වගේ තැන. හරි. මෙතන අංශක 90යි. මෙතන 90යි. මෙයා 30ක් ආනතව. හරි. අවසානයේ දැන් අපිට තියෙන්නේ E ලක්ෂ්‍ය හොයාගන්න. EF සිරස්. EF සිරස්. ඒ කියන්නේ සිරස් කියන්නේ මේ රේඛාවේ කොහෙද තන. හරිද? ඊට අමතරව BE මේ පැත්තට ආනතයි. ඒ කියන්නේ B ට පල්ලෙහැන් ඉන්නේ. BE මේ පැත්තට ආනත ආනතිය 30යි. 30සර 30ක් ආනතයි. එහෙනම් මෙහෙම ඉරක් වදින්. 30ක් ආනතව. ඊට අමතරව මෙතනත් තවත් දිනන DE. DE 30ක් ආනතයි. අවුල නැහැ තන ෂේප් නේ. තා පොඩ්ඩක් උඩට ගත්තනම් හරි. තා චුට්ටක් මෙයා උඩට ගත්තනම් හොඳයි. අන්න එහෙම වුණා ෂේප්. හරිද? වැඩේ ෂේප්ද? ඔන්නෝමයි රූපේ එන්නේ. හරිද කාරණාව? ඉතින් මෙතනත් සුජු කෝණී ත්‍රිකෝණයක් හැදුනා. මෙතන 60යි. අපි කෝණ ටික බලමු දාගෙන. මොකද දිගවල හොයද අපිට ඒ කෝණ වැදගත් වෙයි. මෙතන අංශක 30යිනේ. මෙතන 30යි කියන්නේ මෙතන 60යි. හරිද? එතකොට මෙතන 60යි. CF DE. CF දණ්ඩයි මේ දණ්ඩයි සමාන්තරයි. මේ දණ්ඩයි මේ දණ්ඩයි සමාන්තරයි. තව දෙයක් වැදගත් දෙයක් එක. මේ දණ්ඩට මේ දණ්ඩ සමාන්තරයි. ඒ සමාන්තර බව මේ රූපෙත් ඒ විදිහටම තියෙනවා. හරිද? ඒ සමාන්තර ගතිය මේ රූපෙත් එහෙම තියෙනවා. බලන්න මේ බලයට මේ බලය සමාන්තරයිනේ. නිසා W නිරූපණය වෙන්නේ BC එකෙන් එයා ඒ විදිහටම සමාන්තරව EF වල ඉන්නවා. ඒත් මෙයාට මෙයා සමාන්තර මොකද අංශක 30ක් ආනතද? එහෙනම් මේ දෙක සමාන්තරව මෙතන මෙයා 30ට 30ක් ආනතයිනේ. ඒ ආනතිය මෙතනත් තියෙනවා. මේ කෝණ 60යි නම් මේ කෝණ 60යි. එහෙනම් මේ තුන දිගින් සමානයි. මේක සමපාද ත්‍රිකෝණයක්. ඒ වගේමයි මේ දණ්ඩට මේ දණ්ඩ සමාන්තරයිනේ. මෙයා 30යි, මෙයා 30යි. ඒත් BE DF
बीई डी एफ ट समांतर है हर ने तिरसर तिहाई मैं तिरसर तिहाई अवल ने दिन समांतर है तो बड़े मेतना अंश के हटाए या हटाए ये वाके मेतना हटाए तो बस मैं तो मैं समपाद त्रिकोण है या समपाद त्रिकोण है हर हर समपाद त्रिकोण है या देन वेरी गुड नेड मैं तो समपाद त्रिकोण है मैं तो ना तो मैंने वेरी शेप मैं आ डबली बेदी मूल तो ना है මේ දිග හොයා ගත්තකම සෑහෙන දේවල් ගොඩක් අපිට ලැබෙනවා. මෙයා W බෙදීම් මූල 3යි. දැන් දිගවල තිය පඩපඩ ගහලා. ඉතින් මට ලියන්න පුළුවන් මේ කෝණය මෙයාත් 60යි නේ. මෙයා 60යි. මෙතන 30යි. මොකද ඒකේ හේතුව DE CD කියන්නේ මේ බලය. ඒ වගේම CF කියන්නේ මේ බලය. ඒතකොට මේ ඩබල් ලම්භකයි. ඔව් DF කියන බලය අනේ හරිනේ. ඒක හරිනේ. 30යි. ඔව් හරි මේ මෙතන 60 නම් මෙතන තියෙන කොහොමද? ඔව් ලන්නේ ඔලන්නේ. මෙතන 60යි නම් මේක මෙතන කොහොමද 30යි. හරි මේ ටික හරි. දැන් මට ලියන්න පුළුවන් මේ tan 30. tan 30 ලිය තහක් සම්මුඛ පාදයේ CF CF බෙදීම W බෙදීම මූල 3යි. tan 30 කියන්නේ එකයට මූල 3යි. මේ මූල 3 උඩට එනවා. මූල 3යි CF බෙදීම W. එහෙනම් CF කියන්නේ කීයද? W බෙදීම 3යි. CF W බෙදීම 3යි. එක දාගන්න w බෙදීම 3යි එහෙනම් මෙයා මේ ඔක්කොම w බෙදීම 3යි හරි ඊට පස්සේ අපි කර්ණයකම කර්ණය මේ ඉඳ තියෙන තැන්වල මෙලියා ගන්න cos 30 ලියු cos 30 සමානයි w බෙදීම මූල 3යි df cos 30 කියන මූල 3 බෙදීම 2යි එතකොට df වෙනවා මූල 3 මෙහෙට යනවා නේ මූල 3 බෙදීම 2යි එතකොට 2යි w බෙදීම 3යි df කියන්නේ 2යි w බෙදීම 3යි. මේ පාදලියන් 2යි w බෙදීම 3යි. එහෙනම් මේ අයත් එහෙමයි. මේ දෙකත් 2යි w බෙදීම 3යි. ඒ ඔක්කොම ටික ඒ වගේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඉතින් අපිට අර සමමිතියෙන් කියන්න බුලම් මෙයත් w බෙදීම 3යි කියලා. මොකද මේ දෙන්න සමාන්තරයි. මේ තියෙන ට්‍රපීසියමක්. මේ හැම දෙම මේ සමාන يعني මේ පැත්තේ අංශක 30ක් ආනතම මේ පැත්තේ අංශක 30ක් ආනතව තියෙන ට්‍රපීසියමනේ මේදී. එතකොට මෙයාට මේ පැත්ත සමානයි. එහෙනම් මෙයත් w බෙදීම 3යි. रूपे මන්න මකන්න ප්‍රධාන හේතුවකුනේ මේ බෝඩ් එක ඉඩ මදි වීම කියන දේ. ඒ නිසා තමයි චුට්ට චුට්ට ගහම කරේ. නැත්තම් මම ලක්ෂයක් විතර මැකුවේ මේ ඩීව විතරයි. අර අන්තිමට මේ ඩී පොඩ්ඩක් බැලන්ස් කරගන්න. ඊ ලක්ෂයත් එක ෂේප් කරගන්න චුට්ටක්. එයා මකලා හැදුවා. එහෙම නැත්තම් මේ වෙන අනිත් අවස්ථා දෙකේම මැකුවේ බෝඩ් එක ඉඩ මදි වීමනේ කියන කාරණාවට. හරි. ඔය විදිහට මේ පද්ධතියේ මේ රූපය අඳිනවට ලකුණු 30ක් දෙනවා. මේකට ලකුණු 30යි. හරි. ඔය විදිහ ලස්සනට මේ වැඩේ තියෙන්න ඕන. හැබැයි මේකට මතක තියාගන්න කලින් කිව්වේ වෙලාවක් ගත වෙනවා. ඒකට ඔයා අර කලින් ගානෙන් විනාඩි 5ක් විතර අඩු කරලා මේකට දෙන්න ඕන. මේ විනාඩි 20ක් කොහොමද දෙන්න වෙනවා. හරි දැන් ගහමු වගු. දණ්ඩ නම විශාලත්වය ආතති තෙරපො. දණ්ඩ මුලින්ම ගමු AB දණ්ඩ BC CD DA අවසානයේදී BD. නම ගත්තොත් මෙයාගේ නම DE. මෙයාගේ නම DF. මෙයාගේ නම FC. මෙයාගේ නම E B. මෙයාගේ නම E. හරි විශාලත්වය. විශාලත්වය කන්තුතින් D E විශාලත්වය. D මෙතන E මෙතන 2 W බෙදීම 3යි. මේ නම ලියන්නේ වාසියන්නේ එකයි. නැත්තම් දණ්ඩ විතර ලියාගත්තම හරි අමාරු. D F T F D F දුර අපි හෙව්වා. එයත් 2 W බෙදීම 3යි. C D කියන්නේ F C. F මෙතන C මෙතන W බෙදීම 3යි. E B. E මෙතන B මෙතන W බෙදීම 3යි. B D කියන්නේ E F. එයා 2 W බෙදීම 3යි. පැහැදිලි නෝනා ගැන් ටික. හරි. මේකන ලොකු දැනන්නේ මේ ඔය ඔක්කොම ටික රූපේ ලකුණු වෙලා තියුනේ. ඒ ටික ලස්සන පොතර දාන්න තමයි තියෙන්නේ. දැන් තමයි ගේම තියෙන්නේ ආතති තෙරපුම් ලකුණු කිරීම. මේක ඉතාම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.
ඔහොම පරිස්සමෙන් කරන්න ඕන කලබල වෙලා කරන්න බෑ හරිද මම කියන්නේ මේ ගාන කවමදාවත් කරන අන්තිම ගානද මේක තියාගන්න එපා කලබලේ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක ගොඩක් දුරට හොඳයි ඔයා කරන තුන්වෙනි හෝ දෙවෙනි ප්‍රශ්නේ වගේ තියාගන්නවා නම් හරිද හැබැයි ඊට කලින් ඔයා හොඳ ප්‍රශ්න දෙකක් තුනක් කරලා දෙකක් වය කරලා කාලය ඉතුරු කරන් ඉන්න ඕන මේ මෙයාගේ අනිත් කෑල්ලනොත් ඔයා විනාඩි කිහිපයක් ඉතුරු කරගන්න ඕන ඊට කලින් හදන ගණන් වලින් යම් කිසි කාලයක විනාඩියක් දෙකක් එහෙම වුණත් ඇති කොහොමත් කලින් එකෙන් විනාඩි දෙක තුනක් අපි ඉතුරු කරගන්න ප්ලෑන් කරනවා පොඩිම ට්‍රයි කරනවා තව ගණන් දෙකකින් විනාඩිය ගණන් ඉතුරුනත් ඇති විනාඩි පහක් හයක් මෙයාට වැඩි වැඩි වැඩිපුර දුන්නාම ඇති කොහොමත් ඕල්රෙඩි මෙයාට 15ක් තියෙනවනේ ඒ 15ට තව විනාඩි පහක් හයක් වගේ සෙට් කරනවා ෂේ එතකොට මේ ඉතුරු විනාඩි 20ෙන් කොහමරි වාට ගේම ගහන්න පුළුවන් ඒකට රෙඩි වෙන්න ඕන හරිද 15ෙන් කරන්න අමාරු මම කාටක් කියන 15ෙන් කරන්න කියලා 20ක් යනවා හරි ඔන්න දැන් තමයි ආතිත් දරපුම් වැඩේ කරන්නේ එතකොට මෙන්න මෙහෙම මුලින්ම තියෙන AB දණ්ඩනේ ඒ වල ඇඟිල්ල තිබ්බා වමට කරකැවුවා වමවට කරකැවුවා හරිද වමට කරකැවුවාම ඇඟිල්ල යන්නේ E වල ඉඳන් Dටනේ E වල ඉඳන් Dට E මෙතන D මෙතන පල්ලෙහාට පහලට පහලට අර පල්ලෙහාට මෙවුඩට දැන් මේ තියෙන දෙපැත්තරනේ ඔහොම දෙපැත්තර තියෙනවා නම් ඒක තෙරපුමක් ඒ වගේම මූණට මූණ තියෙනවා නම් ඒක ආතතියක් මේක ලියන්න මේක තෙරපුම මේක ආතතිය දැන් මේක මොකද්ද මේක තෙරපුමක් මේක තෙරපුමක් හරි ඊළඟ BC F වල ඉඳන් Dට F to D F කොහෙද මෙතන D කොහෙද මෙහෙද මෙහෙට මෙහෙට උඩට මෙයා මෙහෙට මෙයා මෙහෙට තෙරපුම හරි ඊළඟට මේ පැත්ත කරගමු C වල ඉඳන් Fට C මෙහෙට F මෙහෙට උඩට උඩට හරි මූණට මූණ ඒ කියන්නේ ආත්‍ය ඊට පස්සේ මෙයා වමට කරකවන්න මතකද වමට වාමාවර්තව E වල ඉඳන් B වලට EB E මෙහෙට B මෙහෙට උඩට 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 මූණට මූණ ඒ කියන්නේ ඒක තාතතියක් අවසන් වශයෙන් මෙයා වමට කරකවමු F වල ඉඳන් Eට F තියෙන පල්ලෙහා E තියෙන උඩ උඩට මූණට මූණ එකක් ආතතියක් හරිද එයත් ආතතියක් ආතති තුනයි තෙරපුම් දෙකයි හරි ඔයාලන්නම දැන් ආතති තෙරපුම් හොයා ගන්න විදිය මම විශාලත්ව ගන්න විදිය ගන්නම් වගේ වැඩි ගන්න එන එක සරල ඕ ලෙවල් ජ්‍යාමිතිය කෝණ ලකුණු කරගන්න එක තමයි මේක ප්‍රධාන වැඩේ මදි එක පෙන්වුව කරන විදිය ගන්න විදි ටික හරි ලේසි ඒ වගේ මතක තියන්න මේකේ තියෙන මේ හැඩය සමාන්තර බව ඒ විදිහටම මේ රූපෙත් තියෙනවා දැන් මේ දණ්ඩට මේ දණ්ඩ සමාන්තරයිනේ එතකොට CF රේඛාව CF රේඛාව දණ්ඩ නිරූපණ CF මෙන්න මේ CF රේඛාවට මෙන්න මේ ED රේඛාව මේ ED රේඛාව සමාන්තර වෙනවා ඇහැට පේන තරම් සමාන්තර නොවුණත් අපේ ඔළුවේ තියෙන මේක සමාන්තරයි 30ක් ආනතයි මෙයත් 30ක් ආනතයි ඒ වගේම මේ දණ්ඩට මේ දණ්ඩ සමාන්තරයි එතකොට DF රේඛාව DF රේඛාව මේ තියෙන EB රේඛාව මෙයාට සමාන්තරයි මේ රේඛාවට සමාන්තරයි එහෙනම් මෙයා මෙයාට සමාන්තරව තියෙනවා හරිනේ ඒ හැඩයන් ඒ විදිහටම පවතින ඕන හොඳට ඔලුවට ගන්න ඒ දේ හරීම වැදගත් හරිද දැන් මට හැමෝම උත්තරයක් දෙන්න මෙන්න මේ ආතති තෙරපුම් ලකුණු කරන විදිය තේරුණාද මං අහන්නේ කාගෙන්වත් විශාලත්ව කේස් එක එක පුළුවන් වෙන්න ඕන ආතති තෙරපුම් ටික හරිද ක්‍රමයට ආතිතරපුම් ටික හයට හොයන්න ඕන හරිද එහෙනම් ඒ ටික අවුල නැහැ ඒ වගේම අවසානයේදී අවසානයේ මෙන්න මේ වැඩේත් වෙන්න ඕන අපි මේ ලකුණු කරපු ආතිතරපුම් ටික නියම් රෆ්ලි හරිද කියලා පොඩ්ඩක් බලන්න ඕන හරිද දැන් මෙතනින් අදිනකොට දැන් අදිනවනේ මෙහෙන් අදිනවනම් ෂුවර් එකට මේ තුන් දෙනාගේ ආතතියක් නැති වෙන්න ඕන පල්ලෙහෙන් අදිනවනේ අදිනකොට ආතතිය හරි එහෙනම් මේ තුන වෙන්න පුළුවන් ඒ වගේම මෙතනින් තද කරනවනේ තද කරද්දි මෙතන තෙරපුමක් ඇති වෙනවා ඒක සාධාරණයි ඒ වගේ මෙයත් තෙරපෙනවනේ දැන් මෙහෙන් තද කරනකොට මෙතන අල්ලන්නේ ඉන්නේ මෙහෙන් තද කරද්දී නෑ හිතලා බලන්න මෙහෙන් තද කරන මේ දෙක කම්ප්‍රෙස් වෙනවා එහෙනම් සාධාරණ තෙරපෙනවා කියන්නේ සාධාරණයි මේ තුන් දෙනා ඇදෙනවා අපි නෑ හිතන් ගැට ගහන අදිනවා කියලා තද ආ මේ තුනේ ආතතියක් ඇති ඔය විදිහට අන්තිමටම නිකන් සාමාන්‍ය දැනීමෙන් හිතලා බලන්න ඕන
මට ආපු මේ උත්තර ටික හරිද කියන දෙක. හරිද? ඒ කියන්නේ මේ ලොකු වෙලාවක් වැය කරන්න එපා. වගේ තප්පරයක් දෙකක් එදුන නිකන් රෆ්ලි හිතලා බලන්න. හරි. සමහර අවස්ථා තියෙන ටිකක් අපිට ඔය වගේ මතු පිටින් බල්ල තීරණය කරන්න අමාරු ඒවා. කියන්නේ තෙරපුමක් දෙන බලයකුත් තියෙනවා, ආදතියක් දිය හැකි බලයකුත් තියෙනවා. ඒතකොට ඒ වගේ දේවල් චුට්ටක් මිස් කරන්න දැන් මේ ගානක් හරියටම හිතලා වැඩේ කරන්න පුළුවන්. අන්න මේ ගාන යන්නේ. ඉතින් ඔයාට මේ වගුවට ලකුණු 40ක් තියෙනවා. වගුවට 40යි අර රූපෙට 30යි. මේ වගුවට 40යි රූපෙට 30යි මුල වැඩේට 10යි. මේකට 40ක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් මේක ලකුණු 50ක් දෙන්න ඕන, දඬු 5ක් තියෙනවා නම් 50ක් දෙන්න ඕන. මේ පාර මේ වගුවේ ලකුණු වලින් 10ක් දීලා තියෙනවා කලින් ගානට. එහෙනම් ඉතින් ඔක්කොම හරිනම් ලකුණු 40ක් තියෙනවා. වැරදින වර්ධින දෙයට ලකුණු 5 ගානේ කපනවා. හරිද? පොඩි අවාසියක් තියෙනවා. දැන් ඔයා මේක වැරදි කියලා 30යි. දෙකක් හරිදෙන 20යි. එහෙම තියෙන නිසා වර්ධින වර්ධින එකට 5 5 ගානේ කැපි කැපි යනවා. ඉතින් එහෙම වැරදි වෙන්න බෑ. අනිවාර්යයෙන්ම 40ම ගන්නවා.